රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත ඩයනා සුජිත් රෝහණ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට එම තිදෙනාට පාර්ලිමේන්තු සේවය මසකට අත්හිටුවීමට නිර්දේශ ක්‍රිකට් දූෂණ අදත් සජිත් හෙලි කරයි හොමෙන් හොරගමේ පින්තූර මිනිත්තු 206 ප්‍රමාදයේ ගැන ශෙහාන් කියන කතාව ඉමුනෝග්ලොබියුලින් වංචාවේ මහමොළ කරුවන්ට උපරිම දඬුවම් දෙන්න GMO ඒ ඉල්ලයි හරියට ප්‍රසම්පාදනය වුණේ නැත්නම් 23ට වඩා 24 නරකයි GMO ඒ අනතුරු අංගවයි මුලින්ම දේශීය පුවත් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාට පාර්ලිමේන්තු පරිසරයේදී පහර දුන් බවට පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව අද ඉදිරිපත් කෙරුණා. ඒ අනුව එමෙති දිනාට පාර්ලිමේන්තු කටයුතු මසකට අත්හිටුවීමටද නිර්දේශ වී තිබෙනවා. ඒ ඇතුළු පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ සුජිත් සංජය පෙරේරා මහතා සහ මන්ත්‍රීවරයන් අතර සිදු වූයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ පත් කරන ලද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ පළවෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි. ඒ ලබා දුන්නු නිර්දේශ පැත්තකට විසි කරලා වෙනමම නිර්දේශ ලබා දීම එක සදාචාර සම්පන්නද සම්පූර්ණ පරීක්ෂණයක් කරලා තමයි වරප්‍රසාද කමිටුවේ සභාපතිතුමා වාර්තාව ඉදිරිපත් කරේ. ඒක අවසානයේ ඒ ගැන කතා කළා වැඩක් නැහැ. ඒක ඉවරයි. අධිකරණයේ වුණා තීන්දුවකට කලින් චුද්දිතයට අවස්ථාවක් දෙනවන්නේ මරණ දඬුවම් දුන්නත් ඊට කලින්. ඒ හින්දා මටත් අවස්ථාවක් දෙන්න වීඩියෝ එක මුදා හැරියා කියන කාරණේ මත මුල් කරගෙන මට සති දෙකක සභාතන වේ. ඔබතුමා නිකන් නිකරුණේ ගමන් කරනවා. ඔබතුමාට ඇවිල්ලා කනට පාරක් ගැහුවොත් එයාටත් මාසයකයි ඔබතුමාටත් මාසයකයි තීන්දුව දුන්නොත් සාධාරණයි. හරි මන් ගරු සභාවේ ඒකඟතාවයේ මත පත් කරපු කමිටියෙන් අවසාන තීරණයක් අරගෙන තිනු. ඒ තීරණය වෙනස් කරන්න අපි කාටවත් හැකියාවක් නැත. පල්ලේකැලේ ක්‍රීඩාංගණය, දමුල්ල ක්‍රීඩාංගණය, කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, ඒකට ඇනුම් කරලා තිබෙනවා අඩි 60යි 30 LED ස්ක්‍රීන්ස් තුනක්. ටෙන්ඩර් එක ඕපන් කරලා තිබෙන්නේ 2023 ජූලි මාසේ 14 වෙනිදා. හැබැයි 14 වෙනිදා ටෙන්ඩර් එක ඕපන් කරන්න ඉස්සෙල්ලා 13 වෙනිදාම යවලා තියෙනවා සල්ලි වලින් කොටසක්. ඩොලර් 29,000. දෙවෙනි කාරණාව මේ ටෙන්ඩර් එකට ප්‍රී බිඩ්ස් වලට සහභාගී වෙලා තිබෙනවා මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට්, ඉමැජින් එන්ටර්ටේන්මන්ට්. මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් එකේ ඔෆර් එක මිලියන 360ක්. ඉමැජින් එන්ටර්ටේන්මන්ට් එක මිලියන 335කට තමයි බිඩ් කරලා තිබෙන්නේ. ඉමැජින් එන්ටර්ටේන්මන්ට් එකේ මේ ටෙන්ඩර් එක අවෝඩ් කරලා තියෙනවා අර මිලියන් ලාස් එන්ටර්ටේන්මන්ට් ආයතනයට. ඒ කියන්නේ ටෙක්නිකැලිටි එකක් උඩ මිලියන 360කට අවෝඩ් කරලා තිබෙනවා. මේ ඔක්කොටම අය කරලා තියෙන්නේ ලක්ෂ 65යි බදු. හැබැයි ලක්ෂ 65ක් බදු අය කරලා තියෙන්නේ ඩොලර් 29,000 කේන්ද්‍ර කරගෙන નિયમિત ගානට වැඩිය අඩුවෙන් දාලා තිබෙන්නේ මේ LED ස්ක්‍රීන්ස් තුනට වැය වෙන අඩුම ගාන ඩොලර් 150,000 ඔබතුමාගේ යෝජනා ඉදිරිපත් කරන්න අනේ කටවල් වහන්න එපා මේ දූෂණය කියලා කියන්නේ ඔබතුමාගේ දැන් අපිට ක්‍රිකට් අන්න වැලියු කරලා තියෙනවා අන්න ඉන්වොයිස් කරලා තියෙනවා ඒකෙන් කස්ටම්ස් එකට ආදායම ඇති වෙලා තියෙනවා ඒ ආදායම කියන්නේ රාජ්‍ය ආදායම ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේක පිළිබඳව විශේෂ විමර්ශනයක් මේ ඉදිරිපත් කරපු කාරණේ සම්බන්ධයෙන් මේ වෙනකොටම ශ්‍රී ලංකා රේගෝ විමර්ශනයක් පවත්වාගෙන යනවා. වැරදි විදියට අන්ඩර් ඉන්වොයිස් කරලා ගෙනාපු ආයතන මෙන්න උත්සාහයක් දරනවා LED ස්ක්‍රීන්ස් ගලවගෙන යන්න. මෙන්න හොරකමේ පින්තූර. මම අහන්න කැමති අවසාන ප්‍රශ්න හැටියට විසුරුව ඇති පළාත් පාලන ආයතනයන්හි තවමත් ඇතැම් ස්ථානවල කටයුතු සඳහා හිටපු පළාත් පාලන සභිකයන් සහභාගී වන බවට තොරතුරු වාර්තා වෙනවා. ඉස්සෙල්ලත් එකක් ඇහුවා මොනවද ක්‍රිකට් සම්බන්ධව. ඒකට මට අයිති නෑ. 27 දෙක යටතේ ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්.
සම්බන්ධ කියලා. රාජ්‍ය අමාත්‍යතුමා අහන ප්‍රශ්නෙට අපි කැමැති ඔබතුමාට ගෞරවයෙන් පිළිතුරක් දෙන්න කියන්නේ. මගේ එකටත් සවන් දෙන්න. ආරි මම අහපු එකට ඔබතුමා තීරණයක් දෙන්න. සවන් දීලා මුත්‍රා රටේ ඔක්කොම අහන්න බෑනේ. නායකතුමා පාර්ලිමේන්තු ප්‍රශ්න පහකට සීමා කරලා තියෙන ඔබතුමා. ඔබතුමා හිතුවක්කාර ලෙස මේ විදිහේ නගන වැඩවලට ඉඩ දෙන්න එපා. පාර්ලිමේන්තු වීලුවක් කරන්න එපා. මේ නාඩගමක් වගේ විපක්ෂ නායකවරයාට ප්‍රශ්නයක් ඇසීමේ ප්‍රමුඛතාවය පිළිබඳව අස්කින් මේකේ පැහැදිලි කරලා තිබෙනවා. මම නරක ප්‍රශ්න දෙකක් ඇහුවා. එක ප්‍රශ්නේ තමයි ක්‍රිකට් දූෂණය ගැන. අනිත් එක තමයි නැතිවරණය කල් දාපු එක ගැන. උත්තර දෙන්න බැරි ප්‍රශ්න මම අහලා තියෙන්නේ. මොන විහිළුවක්ද මේ වෙනකොට මූලික වැඩ කටයුතු පටන් ගන්න මිනිත්තු 606ක් පරක්කු වෙලා පටන් අරගෙන තියෙන්නේ. ඊට අමතරව දරු කතානායකතුමනි මේ ක්‍රිකට් සම්බන්ධයෙන් තවත් මිනිත්තු 357ක විවාදයක් කරා. මේ ආර්ථික ගැටලුව ඉතාම සංකීර්ණ ගැටලුවක්. මේ සඳහා මුළු පාර්ලිමේන්තුවේම සහයෝගය අපිට අවශ්‍යයි. විපක්ෂ නායකතුමාට ලබා දීලා තියෙන විශේෂ වරප්‍රසාදය එතුමා අවභාවිතා කළයි කියලා තමයි මටත් හැඟෙන්නේ. ස්ථාවර නියෝග සංශෝධනය අපි නුදුරේම පටන් ගන්න. මම සේමසිංහ මැතිතුමා කියපු කාරණාවට එකඟයි. මම දන්නේ ඇයි මේ ඒකමතිකව මේ වෙනකොටත් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මුදල් අමාත්‍යය. නටන්නේ. ඉතින් මම කතා කළේ රාජ්‍ය ආදායම ගැන. මේ අnder invoice කරලා ගෙනාපු LED screens මේ ගලවගෙන යන්න හදනවා. ඒකට එතකොට රාජ්‍ය ආදායමට මුදල් අඩු වෙනවා. ඔබතුමා මේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳගන්න හදන්නේ මෙතන. ගරු කතානායකතුමනි ඔබතුමා දෙන තීන්දුව පිළිගන්නවා මේ දෙකෙන් කොයිකද පිළිගන්න ඕනි කියලා. ඔබතුමාට ඕන විදියට නාඩගම් කතා කරන්න බෑ. හැමදාම උදේට ඇති වී තිබෙන මේ දේවාලයේ නැටුම මේක දේවාලයක් කරන්න එපා. පාර්ලිමේන්තුවේ උත්තරීත බව අපි රැකලා තියෙනවා. අපි ආ පැත්තට ගිහිල්ලා තියෙනවා මෙහා පැත්තට ඇවිල්ලා තියෙනවා. විපක්ෂ නායකතුමා අහන ප්‍රශ්නේ අද දවල් 1:30ටත් අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකාරියේ නඩුවක් අහනවා. නඩු පහක් තියෙනවා. කොහෙද තියෙන්නේ උදේ අදක් තියෙනවා කොහෙ උසාවියේ දුන්නේ ඒ නඩුව අහලා ඉවරයි ඡන්ද තියන්න කිව්වා ආණ්ඩුව තමයි සල්ලි නැහැ කියන්නේ ස්කින් මේ පාර්ලිමෙන්ටරි ප්‍රැක්ටිස් මේකේ පිටපත් ටිකක් ගහලා මේ කෑකෝ ගහන ගරු මන්ත්‍රීවරුන්ට මේක කියවන්න අවස්ථාව ලබා දෙන්න මොඩියුලා කැවිලා තියෙන එකම උගතමයි කියලා ඒ හින්දා එතුමා දැන් කතා කරනවා මම එතුමාට අභියෝග කරනවා තමුන්නාංශගේ අධ්‍යාපන සුදුකට මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා එදා කිව්වා රාජ්‍ය මූල්‍ය වගකීම් පනත යටතේ මුදල් කාර්ක සභාවේ අපි ඉදිරිපත් කරපු එක වාර්තා පිළිවෙල මහා ලොකු කතාවක් මෙතන කිව්වා 225 වෙනාටම ඊයේ පණිවිඩ කරියා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා එන්න කියලා. අඩුගානේ ඔබතුමාවත් ආවේ නැහැනේ. එතුමා සඳහන් කරන හැම වෙලාවකදීම අපි රාජකාරිය වගකීම් දරන අය ලෙස ඒකට සහභාගී වෙන්න බෑ. නැවත පාර්ලිමේන්තුව කැඳවන්නේ ජනවාරි 16. මොකද්ද මෙතෙන් සිට කෝප් සභාවට සිද්ධ වෙන්නේ? සභාපතිවරයෙක් පත් කර ගැනීම පිළිබඳව කෝට් කමිටුවේ සමාජිකයන්ට ඒ තීරණය ගන්න පුළුවන්. අද හෝ හෙට දවසේ අපි මේක අවසන් කරන්න. සභාපතිවරයෙක් සභාපතිවරයෙක් පත් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙන්නේ ඉස්සෙල්ලා මෙයා අයින් කරන්න ඕන එහෙනම්. සමාජ අධ්‍යක්ෂ ජනරල් අතුළු නිලධාරිවරු ගෙන්නලා CIDA තොරතුරු හෙව්වා මට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා. එක එක්කෙනාට බය කරා. මොනාරි රිෂාඩ් බදුරුද්දින් විරුද්ධව කියන්නේ කියලා එක්කෙනෙක් මට විරුද්ධව බොරු කිව්වන. යාලා ඇත්ත කියපු නිසා තමයි මම එළියට ආවේ. ඒගොල්ලෝ හිතුවා අවුරුදු ගාණක් මාව හිරේ තියලා එන ජනාධිපති ඡන්දත් තියලා ගර්මාජිතුමා කාලය අවසන්. ඒ වගේම පාර්ලිමේන්තු ඡන්දත් තියලා ඒකත් ඊටපස්සෝ මාව නිදාස් කරන්න අවුරුදු 5ක් මාව අතුලට තියාගන්න හොඳ PID ඩිරෙක්ටර් එක්කෙනෙක් තාමත් ඉන්න එක්කෙනා. එයා තමයි ඒ මාස්ටර් මයින්ඩඩ් මෑන් සිංගල නිලධාරියෝ 10 දෙනෙක්. ඒ අමාත්‍යාංශය වැඩ කරපු සාධාරණව කටයුතු කරා. ස්තුතිය මම හොඳ පුද කරනවා. මම මේ නඩු ඔක්කමෙන් නිදස් කොට නිදස් වෙලා ඉන්නවා. මට අසාධාරණ කරපු අර TAD ඩිරෙක්ටර් ඇතුළු හිටපු ජනාධිපති කොට්ටාවේ රාජපක්ෂ ඇතුළු සියලු දෙනාටම බන්දි ඉල්ලලා නඩුවක් ගැනසතිය දාන්න බලාපොරොත්තු වෙනවා. මේ වින විට රුපියල් මිලියන 50ක දළ ලාභයක් උපයා ගැනීම ලංකස්ස සමාගම සමත් වී තිබෙනවා. එම දළ ලාභය උපයාගෙන ලැබී රාජ්‍ය බැංකු මගින් මහ බාණ්ඩගෙන අපකර මුද මත ලබා දෙන මූල්‍ය පහසුකම් සඳහා රුපියල් මිලියන 178ක පොලි මුදලක් ලබා දීමෙන් අනතුරුව බවද මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. ආන්දෝලනාත්මක ඖෂධ ජාවාරමට අදාළ මහමුලකරුවන් සියලු දෙනා වහම අත්අඩංගුවට ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.
ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ මතුව තිබෙන ගැටලු නිසි ලෙස කළමනාකරණය කළේ නැත්නම් ලබන වසර අනතුරුදායක බවටයි එම සංගමය අනතුරු අඟවන්නේ. මේ අතර මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට එකඟතාවය පළ වී තිබෙනවා. ආන්තෝරණයකට තුඩුදී ඇති ඉමුනෝග්ලොබියුලින් වංචාවට අදාළව මෙවර විටත් කරුණු රැසක් අධිකරණයේ හමුවේ අනාවරණය වෙමින් තිබෙනවා. ඒ අනුව මීට අදාළව මහමුලකරුවන්ද වහම අතරංකොට ගන්නා ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ. සම්පූර්ණ අපක්ෂපාති පරීක්ෂණයක් වැරදිකරුවන් නීතිය හමුවට අවසන් පුද්ගලයා දක්වාම මහමුලකරුවන් ඇතුළුව රැගෙන එන තුරු රජයේ වෛද්‍යාරින් සංගමයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම දැඩි අවධානයකින් බලාගෙන ඉන්නවා. ඉදිරියේදී ඖෂධ ගබඩාවට ඖෂධ තොග බාර ගන්න නිලධාරීන් ඉතුරු වෙන එකක් නැහැ. කවුරුත් හිරියන්න කැමති නැහැනේ තමන් කරපු නැති වරදකට. ඒ හින්දා මේ කියන තාක්ෂණික ගැටලු විසඳා ගැනීම ඉතාම නිවැරදි විදිහට මේ මොහොතේ කළමනාකරණය කරගත්තේ නැත්නම් ඉදිරි කාලයේ 2023ට වඩා 24 නරක වේ. ඖෂධ ගබඩා කිරීම සම්බන්ධයෙන් තියෙන ඒ කළමනාකරණ චක්‍රලේක ඒ ප්‍රසම්පාදනයෙන් පස්සේ එන ඖෂධ තොග කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් තියෙන මාර්ගෝපදේශ නිවැරදි විදිහට යථාවත් උනේ නැත්නම් අපේ තියෙන ඖෂධ ගබඩා කරන්න තියෙන ධාරිතාව ඉතාම දැඩි ප්‍රශ්න කිරීමට ලක් වෙයි. මේ මොහොත වෙනකොටත් මේ ඖෂධ ගබඩාව තුළ ඉන්න ඖෂධ වේදීන් ගණනාවක් ඒ අය පෙන්වලා දීලා තිනවා ගබඩා කිරීමේ තියෙන මාර්ගෝපදේශ වලට ගියොත් එහෙම මතුවෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. ඉතින් එන්නේ කියන කාරණාත් එක්ක මේ මොහොතේදී මතුවලා තියෙන තත්ත්වය හරහා ඇවිල්ලා තියෙන මේ ප්‍රවණතාවයන් කළමනාකරණය කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ නැත්නම් අපි අද දවසේ අනතුරු වංගවනවා 23ට වඩා 24 නරක වෙයි කියන කාරණා. මෙ අතර රෙටොක්සිමැප් සහ හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාවට අදාළ සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මගෙන් රටට සංවිධානය අද පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙ අතර සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලාකා සිං අතර විශේෂ හමුවක් අද පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම හමුවේදී මෙරට සෞඛ්‍ය සේවාවේ ශේෂ්ත්‍රයන් රසක අභිවෘද්ධිය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමටයි ආචාර්ය අලාකා සිං එකඟතාවය පළ කර ඇත්තේ. ඒ අනුව ඩෙංගු රෝගයේ මර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ ව්‍යාපෘති සහාය ප්‍රතිජීවක ඖෂධ නිසා ඇතිවන ප්‍රතිරෝධය වළක්වා ගැනීම සඳහා සහයෝගය ලබා දීම ඉදිරි වසර 10ක කාලය සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට අවශ්‍ය දත්ත විශ්ලේෂණය ජාතික ඖෂධ නියාමන අධිකාරිය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය තාක්ෂණික සහ කුසලතා වර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට මෙහිදී එකඟතාවය පළ වී තිබෙනවා. ප්‍රවෘත්ති අවසන් හමුවීම අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්.